මේ ආණ්ඩුව මේ වෙනකොට ජනාධිපතිවරණයක් හැඳවලා තියෙනවා. නැගත් කරුවන් විසින් ඉරහඳ තාරකා විසින් තීරණය කළා තියෙනවා ජනාධිපතිවරණය. අපි කියන්නේ කැමති ජනාධිපතිතුමනි ජනාධිපතිවරණය තීරණය කරන්නේ නීතිය සහ රටේ ජනතාවගේ අනුමැතිය මිස තමන්ගේ පුජ්‍යලික කේන්දරය අනුව නෙවෙයි කියලා අපි කියන්න ඕනේ මේ සභාවට. නිශ්චිතව දන්නේ නැහැ අපට ආරම්භ වුණා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකතුමා මේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලියුමක් බාර දීලා තියෙනවා කියලා. අපි මේ සම්දානයක පක්ෂය මේනි ජනාධිපතිවරණයක් තියෙන බව අපේ පක්ෂය සමග කවදාවත් සාකච්ඡා කළා නැහැ. සම්දානයේ සමග සාකච්ඡාවකුත් නැහැ. කැබිනට් එක සමග සාකච්ඡාවකුත් නැහැ. අත්නෝ මතිකව තමන්ගේ කේන්දරයට අනුව ජනාධිපතිවරණයක් මේක වැරදි කියන තරම් අපිට හොඳක් නැද්ද? ආත්ම ශක්තියක් නැද්ද? පෞරුෂයක් නැද්ද? මේ අශ්ලීල ක්‍රියාවලියට විරුද්ධ අපි කටයුතු කළ යුතුයි. එහෙම කටයුතු කරන්නේ නැත්නම් අපි නිකම්ම නිකම් බඩගෙත වෙනුවෙන් ජීවත් වෙන ආත්මార్థය වෙනුවෙන් ජීවත් වෙන තමන්ගේ පැවැත්ම ගැන විතරක් කියන හිතන අන්තජල ආත්මార్థකාමී සත්වට ඉතිහාසයේ ලියවෙන අපි කියන ජනාධිපතිවරණයක් තියන්න නෙවෙයි දැන් අවශ්‍ය මේ විවස්ථා සංශෝධනය ක්‍රියාවට නැගීමයි ආණ්ඩුව කළ යුත්තේ. ආණ්ඩුව කියලා තියෙනවා විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන බව සංශෝධනය කරන බව එතුමා සංශෝධනය කරලා තියෙනවා. මම මන්ත්‍රීවරයෙක් හැටියට මහජනනිත කණගාටු වෙනවා ආණ්ඩුව ඉදගෙන එකට ඡන්දය දීම ගැන. මම ඒක පාපෝච්චාරණය කරන්න කරනවා 18 වෙනි සංශෝධනයේ අපි ඡන්දය දීම වැරදි කියලා. එතුමා ඒ 18 වෙනි සංශෝධනය කළේ කා සඳහාද? තමන් සඳහා. අපි සඳහා නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැලකිලි පිරිසක් මම බය නැතුව කියනවා. එතුමාලා මට කිව්වා ඉතාම පැහැදිලිව මේ සංශෝධනය උපහාසය කරන්න අපි සම්පූර්ණ ශක්තිය දෙනවා කියලා. අපි කියන්නේ ඉතාම පැහැදිලිව විවස්ථා සංශෝධනය කොට මිස ජනාධිපතිවරණය නොවැළපිය යුතුයි කියලා. අපි ඉතාම පැහැදිලිව මේ ආණ්ඩුවට කියනවා. හරි ජනාධිපතිවරයා එසේ නොසලකා ක්‍රියා කළොත් අපිට මොකද කරන්න පුළුවන්? අනේ ජනාධිපතිතුමා කමන්නේ අපි හැමෝම කමන්නේ අපි මොන වුණත් මේ පතරජාතික බලපෑමක් තියෙනවා මේ ලෝකෙ හෙල්ලෙන්න යනවා ඒක හන්ද ඔබතුමා මම තව සැරයක් කොහොම හරි ඉන්න ඕනේ කියලා අපි පස්සේ යන්න ඕනද මොකද්ද ඔබතුමාලා හිතන්නේ අව ටික හයිය කිව්වලා තව ඉන්න එක අපි හිමුදානුවත් එක්කම කරන්නේ නැත්තම් මොකද කරන්නේ එතුමා පරාජය කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. තුනෙන් දෙකේ ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලා සහය දෙනවා. සම සමාජ පක්ෂ සහය දෙනවා. අපි ඉන්නවා. ජාතික හෙළවරුන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ වට කියලා දෙන සහය දෙනවා. එක්සත් ජාතික පක්ෂය කියලා දෙන සහය දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් කියලා දෙන සහය දෙනවා. තව කවුද ඕන? අපි දිනලා තියෙන්නේ මේක මේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වයක් පමණක් නෙවෙයි. 1988 60 දහසකට වැඩි ජීවිත බිය ගියපු ඒ කැරල්ල එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ඒකාධිපතිත්වයේ ප්‍රතිඵල සමාජ කැරලි වලට මඟ පෑදුවේ එදා තනි කුජලයේ ගියුසුම් අසංගරේ മന്ത്രിවරු අපේට අරගෙන ඉල්ලාසීමේ ලිපි සාක්කු විදාගෙන ශ්‍රේෂ්ඨාධිකරණ ගල් ගහපු අත්නෝ මතිකව අධිකරණය පාලනය කරපු අඳුරු යුගයක අත්දැකීම අපි ලැබුවේ ලේ කඳුළුවනි වන්දිගවල. අද අපි ඒක નિවරදි කරේ නැත්නම් ආයි අවුරුදු 10කින් අපට එන්නේ ඊටත් මහා වැට වෙන්න පුළුවන් ආයි ලේ කඳුළු වලින් අම්මලා තාත්තලා අඳාවට අඳුරු යුගයක් ආපහු එන්න පුළුවන් ඒ යුගයේම වළක්වන්න පුළුවන් හිත පපුව තියෙන මිනිසුන්ට පමණ ඒක අපේ වගකීම ඒ වගකීම අපි ඉෂ්ට කළ යුතුයි. අපි මේක යෝජනා කරලා තියෙනවා සියලුම පළාත් සභා මැතිවරණ එකවරක් පැවැත්විය යුතුයි බලය යොදලා වරින් වර නෙමෙයි. ඒ වගේම මහා මැතිවරණය හා ජනාධිපතිවරණය එකවර පැවැත්විය යුතුයි. මනාප ක්‍රමය අහෝසි ගන්න ක්‍රියාවලියක් අපි මේකේ යෝජනා කරලා තියෙනවා. මේක නීතිය, මේක ධර්මය. ජනාධිපතිවරයා මේ යෝජනාවලියට අනුව ගෞරවාන්විත පුරවැසියෙක් වෙනවා. එතුමා දේශපාලනයේ සමගත යුත්තේ පිරිහිච්ච නායකයෙක් හැටියට නෙමෙයි.
අපි ඒ නිසා අපේ ජනාධිපතිතුමාට ඉතා ඕනෑකමින් කියන්නේ ඔබතුමාට ගෞරවාන්විත රාජ්‍ය නායකයෙක් හැටියට තවත් රාජ්‍ය බලය ඉන්නත් පුළුවන් කීර්තිමත් රාජ්‍ය නායකයෙක් හැටියට සමු ගන්නත් පුළුවන් ජීවිතේ වටින්නේ කොහොමhari බලයේ ඉඳලා චුත වෙන මිනිහෙක් නෙවෙයි රට තුල ඉතිහාසයේ තුල යමක් කරලා තමන්ගේ නම තියලා යන මිනිහෙක් හැටියට අද ගමක් නැහැ අපි සංවර්ධනයේ මහ යුද පාරවල් හදාගෙන යනවා අරෝම්‍ය කරගෙන යනවා විලාසිතා විචුණු සම්දර්ශන පවත්වාගෙන යනවා නමුත් අද සම්පූර්ණයෙන් අපේ ගම ඉවරයි අද රජරට ප්‍රදේශයේ විශාලතාව ඇයි එහෙම වෙන්නේ නැත්තේ ඒ ගොවියන් ගැන හිතන්නේ නැත්තේ ගොවියන්ගේ වතුර ටිකවත් දෙන්න ප්‍රමුඛතාවයක් දෙන්නේ නැත්තේ ඇයි ඇයි මේ බහුජාතික සමාගම් වලම නවත්තන්නේ නැත්තේ අපට සාමාන්‍ය හෘද සාක්ෂිය තේරෙන්නේ තමයි සාමාන්‍ය දෙන්න දේ තමයි මේ සමාගම් මේගොල්ලන් අතර මුතරන්නේ එයාගේ සල්ලි වලට යටත් කළ ඉන්නවා කියලා නැත්තම් මිනිස්සු මැරෙද්දි ඇයි දේශපාලන තීන්දුව ගන්න බැරි එක පැත්තකින් ගම්වල අමතිවරුන්ම එතනෝල් ගෙන්නනවා අමතිවරුන්ගේම බාර් දිනනවා අමතිවරුන්ම රෙස්ටුරන්ට් පටන් ගන්න දිනනවා ඈත පිටිසර ගම්දන උදාහපා දේවදු සංස්කෘතිය අලුතෙන් උත්පාදනය කළා කියලා සංගීතය කලාව ඒවා සම්පූර්ණ වනවැදිලා ආධ්‍යාත්මයක් නැති සමාජයක් බවට සංස්කෘතික සෝදාපාලුවට ලක් වෙච්ච සමාජයක් බවට අද අපි පත්වල තියෙනවා අද දේශීය ව්‍යාපාරික පන්ති අනාගත මියාණ්ඩු යටතේ වර්ධනය කරපු කවුද දේශීය ව්‍යාපාරික හැදිලා තියෙනවා කන්දන ඒ වටේ ඉන්න හැදිලා තියෙන්නේ කැසිනෝ කාර්යෝ එතනෝ කාර්ය අපේ රටේ කිවිච්ච නිෂ්පාදන කඩාවැටලා තියෙනවා රාජ්‍ය ආයතන සියල්ලම අද පාඩු ලබන ආයතන වලට පත්වල තියෙනවා ඒ නිසා අලුත් බලවේගයක් අලුත් ව්‍යාපාරයක් අවශ්‍යයි අපි සියලු දෙනාම එකතු වෙලා විශාල ජනබලයක් බවට පත් වුණු වමේ පක්ෂ දකුණේ පක්ෂ හා මාධ්‍යමික පක්ෂ ජාතිකවාදී පක්ෂ සියලු දෙනාම එක පෙරමුණක ඉඳගෙන එක බලයක් බවට පරිවර්තනය වුණොත් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ම මේක අපට තහවුරු කරගන්න පුළුවන් අපි හයියෙන් හුස්මක් අරගෙන මේ රට අපිට හදන්න පුළුවන් ඒක තනි පුජ්‍යලයකට පවුලකට හිර කරන්නේ නැතුව ඒ සඳහා බලවේගයක් වඩ පත්ලා ක්‍රියා